කෝට්ටේ සාහිත්‍ය යුගයට අනුපමේය මෙහෙයක් ඉටු කළ දීප්තිමත් සාහිත්‍ය දරයෙකු ලෙස ෂඩ්භාෂා පරමේශ්වර, ත්‍රිපිටක වාගීශ්වර, සකල කවි ශිරෝමනි ශ්‍රී රාහුල නාහිමියෝ සැමගේ සම්භාවනාවට පාත්‍ර වෙති. ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් කාව්‍යශේකරයේ දැක්වෙන පහත කවිය මගින් හෙළි කරගත හැකිය. කුලඟ මිනි පිවිතුරු, දෙමටානගමේ කඳවුරු, තොටගමු වැසි සොඳුරු, උතුරු මුල මහත් එළිඳු මුණුබුරු. කාව්‍යශේකරයේ මෙම කවියට අනුව උන්වහන්සේ දෙමටාන නම් ගමෙහි කඳවුරු කුලෙහි උපන් නායකි. උන්වහන්සේ කුඩා කාලයේ දෙමටාන කුමරු නමින් හඳුන්වා ඇත. උන්වහන්සේ උතුරුමුල මහතෙරුන්ගේ මුණුබුරෙකු බවද ප්‍රකාශ වේ. පියා වික්‍රමබාහු කුමාරයා බවත්, මව ශීලවතී කුමරිය බවත් සඳහන් වේ. උන්වහන්සේගේ පියා ලෙස සැලකෙන වික්‍රමබාහු අලකේශ්වර යුද්ධයේදී පරාක්‍රමබාහු රජතුමාට පක්ෂව සටන් කොට මිය ගියේය. එතැන් සිට රාහුල හිමියන්ගේ මව වැන්දබුවක ලෙස ජීවත් වූවාය. මාවැනි බිලින්දා වර වර ළඟට කැන්දා, දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා. මෙය බොහෝ දෙනාගේ මුවග නිරන්තරයෙන් ඇසෙන කවියකි. මේ කවිය හා බැඳුණු ප්‍රකට කතා පුවතක් ඇත. එකල කෝට්ටේ පාලකයාව සිටි 6 පරාක්‍රමබාහු රජතුමා ඇතා පිට නැග නගරේ සංචාරය කළේය. එහිදී එතුමාට දෙමටාන කුමරු මුණගැසුනේය. කුමරු පිළිබඳ පැහැදුණු රජතුමා ඔහු ළඟට කැඳවා දුක සැප විමසුවේය. එයින් සතුටටපත් දෙමටාන කුමරු මෙම අපූරු කවිය රජතුමා ඉදිරියේදී පවසා ඇත. කුමරුගේ අපූරු කවීත්වය ගැන පැහැදුණු රජතුමා ඔහු මාලිගාවට රැගෙන ගොස් දරුවෙකු ලෙස හදා වඩා ගත්තේය. රජතුමාගේ සෙනෙහස සෙවණෙහි හැදුණු වැඩුණු මේ කුමරා පසුව පැවිදි බිමට පත්තිය. ඒ තොටගමුවේ ශ්‍රී රාහුල යන නමිනි. උන්වහන්සේගේ ගුරුවරයා වූයේ වීදාගම මහා මෛත්‍රිය හිමියන්ය. පසුව රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙනෙහි නායකත්වය දැරූ බවද කියවේ. රාහුල හිමියන් බුදුදහම මෙන්ම වෙනත් ආගම් පිළිබඳවද දැන සිටියේය. විවිධ භාෂා පිළිබඳ උන්වහන්සේ සතුව පැවති පෘතුල දැනුම ෂඩ්භාෂා පරමේශ්වර යන විරුදාවලී නාමයෙන් මනාව ප්‍රකට වේ. ඒ අනුව සංස්කෘත, ප්‍රාකෘත, මාගදී, අපබ්‍රංශ, පයිශාචී, ශෞරසේනී යන භාෂා 6 පිළිබඳ විශාරද දැනුමක් උන්වහන්සේ සතුවිය. උන්වහන්සේගෙන් ඉටු සාහිත්‍ය සේවය කෝට්ටේ යුගයට මහත් ආලෝකයක් ලැබ දුන්නේය. අගනා සාහිත්‍ය නිර්මාණ පහක් උන්වහන්සේ හෙළ සාහිත්‍ය වංශයට දායාද කළේය. පරවි සංදේශය, සැලලිගිනි සංදේශය, කාව්‍යශේකරය, පංචිකා ප්‍රදීපය, බුද්ධි ප්‍රසාදිනිය එම අගනා සාහිත්‍ය ග්‍රන්ථයන්ය. රාහුල හිමියන් තරුණ වියේදී පරවි සංදේශය රචනා කර ඇත. සවැනි පෙරකුම්බා රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්‍රවතී කුමරියට සමාන වංශික සැමියෙකු ලබා දෙන ලෙසත්, අනාගත රාජපාලනයට පුත් කුමරෙකු ලබා දෙන ලෙසත්, යුවරජුත් රටත් ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා දෙවිනුවර උපුල්වන් දෙවියන් යැදීමේ අරමුණින් මෙම සංදේශ කාව්‍ය රචනා කර ඇත. සිංහල සංදේශ කාව්‍යාවලියේම මුදුන් මල්කඩ සැලලිහිණි සංදේශය ලෙස සැලකේ. මෙහි අන්තර්ගත පද්‍ය සංඛ්‍යාව 108. සවැනි පෙරකුම්බා රජුගේ කණිටු දියණියන් වූ උලකුඩය දේවියට පින්වත් පුත් කුමරෙකු ලබා දෙන ලෙස ඉල්ලා කැලණියේ විභීෂණ දෙවියන් අයදිමින් සංදේශය රචිතය.
සංක්ෂිප්තම සංදේශකාව්‍ය මෙවන අතර රාහුල හිමියන්ගේ නිර්මාණ කෞශල්‍ය හා ප්‍රතිභාපූර්ණ කවිත්වයද මෙම ගිනිස්මතු වේ. පරාක්‍රමබාහු රජතුමාගේ බාල දියණිය වූ උලකුඩේ දේවියගේ ඉල්ලීමකට අනුව කාව්‍ය ශේඛරය නම් මහා කාව්‍ය රචනා කර ඇත. ව්‍යාකරණ හා පද විවරණ ග්‍රන්ථයක් ලෙස පංචිකා ප්‍රදීපය සැලකේ. ක්‍රිස්තු වර්ෂ 1471 දී පමණ පස්දුන් කෝරළේ අම්බනලෙනේදී උන්වහන්සේ අපවත් වූ බව විශ්වාස කෙරේ. උන්වහන්සේ විසින් පානය කරන ලද විශේෂ ඖෂධයක් නිසා මෘත ශරීරය නොදිරූ බව කියවේ. පසුව පෘතුගීසීන් විසින් උන්වහන්සේගේ සිරුර ගෝවට ගෙන ගිය බව විශ්වාස කෙරේ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නාමය සිංහල සාහිත්‍යාම්බරේ දීප්තිමත් තාරකාවක් ලෙස අද පමණක් නොව මතුවටද වැජඹෙන බව නොරහසකි.